Samanta cakkavalesu atra gacchantu devata saddhammam muni rajasse sunantu sagga mokkhadam dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta namo tasse bhagavato arahato samma sambuddhasse namo tasse bhagavato arahato samma sambuddhasse namo tasse bhagavato arahato samma sambuddhasse suppe buddhaṃ pabujjanti sadā gotama savaka ye saṃ divā caranto ca nicchaṃ dhamma gatā sati sadā vandaniya pūjaniya garutara lokavāsī mahā saṅgaratnen avasarai śraddhāvanta kārunika guṇavanta pinnatuni අද දවසේ දිදුල රූපවාහිනිය ඔස්සේ විකාශනය වන මේ උතුම් ධර්ම දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදෙන්නේ සමගි මාවත ජයන්තිපුර කුරුණෑගල පදිංචි විශ්‍රාමික පාඨශාලාචාරිණී කමලා දිසානායක මහත්මිය විසින් බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් තමන්ගේ පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබෙන්න ඕන. ඒ වගේම මේ ලෝකේ හැම දෙනාටම ධර්ම අවබෝධය ලැබෙන්න ඕන. මියගිය තමන්ගේ සමීපතම ඥාතීන්ට මේ උතුම් ධර්ම දානමය පින්කම පුණ්‍යානුමෝදනාවක්ම වෙන්න ඕන කියලා තමයි එතුමිය බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ උතුම් දහම් දේශනාව සඳහා දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ. පින්නුතුනි ඔබ අප හැම දෙනාටම මේ විදියට ධර්ම දානයක් සිදු කරලා තමන්ගේ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න හෝ ධර්ම දානමය පින්කමක් තුලින් තමන්ට ලෝකයට සැනසීම ලැබලා දෙන්නට හරි එහෙම නැත්නම් පින්නතුනි ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ ඉතාමත් නිවැරදි කරගෙන සුගතිගාමී ජීවිතයක් ලබන්නට හෝ නිවන් දකින්නට හෝ අවස්ථාව ලැබිලා තියෙන්නේ කවුරු නිසාද කියලා අපි ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න ඕනේ. ඔබ අප හැම දෙනාටම පින්නතුනි බණපදයක් අහලා නමුත් හිත නිවාගන්නට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ මේ ගෝර බීර සසරේ අතරමං වෙලා ඉන්න අපට පිහිටක් වෙලා මේ ලෝකෙට පහළ වුණු ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නිසාමයි. ඇත්තටම අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ නැතිනම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයේ තුල වැඩවාසය කළේ නැත්නම් බුදුරජාණන් වහන්සේ පින්නතුනි දෙවියන්ට බබුන්ට මිනිසුන්ට මේ හිත නිවන දහම්මග කියා දුන්නේ නැතිනම් ඔබ අප හැම දෙනාම මේ ජීවිතේ කිසියම්ම පිළිසරණක් නැතුව සහනයක් නැතුව තැවිලි දැවිලි පිච්චිලි රත්ී මැද ජීවත් වෙන පිරිසක් බවට පත් වෙන්නට ඉඩ තියෙනවා. නමුත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය නිසා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු හිත නිවන වැඩපිළිවෙල නිසා පින්නතුනි ඔබ අප හැම දෙනාම අපේ ජීවිතවල තියෙන දුක්ඛම් කටුළු තරමක් දුරට හරි අඩු කරගෙන අපේ මේ ජීවිත ගමන අරගෙන යනවා. ඒ නිසා අපිට පළමුවෙන්ම අදහසක් තියෙන්න ඕන පැවිදි ජීවිත ගත කරන අපට අපේ පැවිද්ද නිදහසේ අරගෙන යන්න පින්නතුන්ගේ ගිහි ජීවිතේ නිදහසේ අරගෙන යන්නටත්
සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මහා පිහිටක් රැකවරණයක් වෙලා තියෙන්නේ. එතකොට අද දවසේ අපි මේ පින්නතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි තෝරගත්තේ පින්නතුනි සුප්ප බුද්ධම් පබුඤ්ඤන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං ධම්මගතාසති. අපි හැමතිස්සෙම කල්පනා කරලා බලන්න ඕන අපි උදේ කාලේ ජීවත් වෙන්නේ සතුටින්ද? අපි හැමතිස්සෙම කල්පනා කරලා බලන්න ඕන දිවා කාලේ අපි ජීවත් වෙන්නේ සතුටින්ද? අපි නිතරම කල්පනා කරලා බලන්න ඕන අපි සැඳෑ කාලේ අපි අපේ ජීවිතේ අරගෙන යන්නේ සතුටෙන්ද කියලා. අපි හැමතිස්සෙම කල්පනා කරලා බලන්න ඕන මම උදේ කාලේ සන්තෝෂයෙන් ඉන්න කෙනෙක්ද? දිවා කාලේ සන්තෝෂයෙන් ඉන්න කෙනෙක්ද? රාත්‍රී කාලේ සන්තෝෂයෙන් ඉන්න කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුප්ප බුද්ධම් පබුජ්ජන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං ධම්මගතාසති. යම් කිසි කෙනෙක් ධර්මයේ අනුව ජීවත් වෙනවා නම් ධර්මානුකූලව ජීවත් වෙනවා නම් එයාට ප්‍රශ්න තියෙන්න පුළුවන් සමාජය තුළ, ආර්ථික ගැටලු තියෙන්නත් පුළුවන්, සමහර විට රෝගාබාධුණක් තියෙන්න පුළුවන්. හැබැයි ධර්මයේ තුල නම් එයා ජීවත් වෙන්නේ. එයා ධර්මානුකූල උපාසකයෙක් නම්, ධර්මයට අනුගත වෙලා ජීවත් වෙන උපාසිකාවක් නම්, ඒ ධර්මයට අනුකූලව ජීවත් වෙන කෙනා උදේ කාලේ සන්තෝෂයෙන්, දිවා කාලේ සන්තෝෂයෙන්, රාත්‍රී කාලේ සන්තෝෂයෙන්. ධර්මයට අනුගත වෙලා නැතිව ජීවත් වුණොත් එහෙම මොකද වෙන්නේ? උදේ කාලෙත් සතුටක් නැහැ. බොහෝ සැප සම්පත් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් හිතේ සතුටක් නැහැ. ධර්මයට අනුගතව නැවේනම් ජීවත් වෙන්නේ බොහෝ සැප සම්පත් තියෙනවා වෙන්න පුළුවන්. දිවා කාලෙත් හිතේ සහනයක් නැහැ. ධර්මයට අනුගතව ජීවත් නොවුන කෙනෙකුට බොහෝ සැප සම්පත් තිබුණත් රාත්‍රී කාලෙත් සතුටක් නැහැ. ඒ නිසා අපි පින්නතුනි අපේ ජීවිතේ හැමතිස්සෙම මම සතුටින් ඉන්න කෙනෙක්ද? නිදහසේ ඉන්න කෙනෙක්ද? නිදහසේ කියන්නේ වැඩ නැතිව ඉන්නවා කියන එක නෙවෙයි. හිතේ නිදහස. මේ මම සතුටින් ඉන්න කෙනෙක්ද? හිතේ නිදහසක් තියෙන කෙනෙක්ද? හිතේ සහනයක් තියෙන කෙනෙක්ද කියලා කල්පනා කළ බලන්න ඕන. සතුටක් නිදහසක් සහනයක් නැහැ කියලා දැනෙනවා නම් අපි තේරුම් ගන්න ඕන අපි ධර්මයට ලං වෙලා ජීවත් වෙනවා මදි. මොකද බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ දේශනා කරනවා ධර්මයට සමීපව ජීවත් වෙනවා නම් ධර්මයත් එක්කම ජීවත් වෙනවා නම් උදේ කාලෙත් සතුට තියෙන්න ඕනේ. දිවා කාලෙත් සතුට තියෙන්න ඕනේ. රාත්‍රී කාලේ සතුට තියෙනවා. එහෙනම් ධර්මයෙන් ඈත් වෙනකොට තමයි උදේ දිවා රාත්‍රී සහනයක් සතුටක් නැත්තේ. දවසක් පින්නතුනි බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ස්වාමින් වහන්සේ නමක් වඩිනවා. මේ ස්වාමින් වහන්සේ වැඩලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කාලයකට හිත දියුණු වෙන්න කාලයකට මේ ධර්මයේ තුල හිත වැඩෙන්න කාලයකට මේ හිත ධර්මයේ තුල පිරිහෙන්න හේතුව මොකද්ද කියලා අහනවා. සමහර කාල තියෙනවා දැන් මේ ලෝකේ බණ අහන පින්නතුන්ට දැනිලා තිය තමන්ගේ හිතේ ගොඩාක් ගුණ ධර්ම තියෙනවා. මෛත්‍රිය තියෙනවා, කරුණාවන්තකම තියෙනවා, ඉවසීම තියෙනවා, බණ අහනවා, භාවනා කරනවා, බුද්ධ වන්දනා කරනවා. සමහර කාල තමන්ට දැනෙනවා තමන් හරීම හොඳ කෙනෙක්. හැබැයි කාලයක් යද්දි තමන්ට දැනෙනවා තමන්ගේ අර තිබුණ හොඳ පිරිහිල ගිහිල්ලා. ඉවසීම අඩුයි දැන් මගේ. මට හරියට තරහ යනව නේද? මට හරියට ඇඬෙනව නේද? ඒ දවස්වල නම් එහෙම නෑ කියලා දැනෙනවද නැද්ද? සමහර කාල තියෙනවා
අපේ ජීවිතේ ගුණධර්ම දරා ගැනීම, ඉවසීම, මෛත්‍රී හොඳට තියෙනවා. සමහර කාලවලට මොකද වෙන්නේ? හරියට පිරිහෙනවා. කිසිම ගුණධර්මයක් නැහැ හිතේ කියලා තමයි දැනෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ විමසන ප්‍රශ්නේ තුල තියෙන්නේ එහෙම කාරණාවක්. කාලයකදී ධර්මයේ තුල වැඩෙනවා කියලා දැනෙනවා. කාලයකදී ධර්මයේ තුල වැඩෙනවා නෙමෙයි පිරිහෙනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ හැමදාම ධර්මයේ තුල පිහිටල ජීවත් වෙන්නේ කොහොමද කියලා අහනවා. පිරිහෙන්නේ නැතුව තමන් ගාව තියනවා නම් යම්කිසි මෛත්‍රියක් ඒක පිරිහෙන්න දෙන්නේ නැතුව තමන් ගා විවසීමක් තියනවා නම් ඒක පිරිහෙන්න දෙන්නේ නැතුව තමන් තුළ ශ්‍රද්ධාවක් තියනවා නම් ඒක පිරිහෙන්න දෙන්නේ නැතුව තමන් තුළ වීරියක් තියනවා නම් ඒක පිරිහෙන්න දෙන්නේ නැතුව නේ තමන් තුළ මනුස්සකම් හොඳට තියනවා නම් ඒව පිරිහෙන්න දෙන්නේ නැතුව පවත්වගෙන යන්නේ කොහොමද කියලා තමයි මේ ස්වාමීන් වහන්සේ අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනි පින්නත් මහන ඔබ ඉස්සෙල්ලාම කරන්න ඕන කුසල ධර්මයන්ගේ මුල පිරිසිදු කරන්න කියනවා. දැන් මේ ස්වාමීන් වහන්සේට ඕන පිරිහෙන්නේ නැතුව ජීවත් වෙන්න ගුණ ධර්මවලින්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙනම් ඔබ ඉස්සෙල්ලාම කරන්න ඕන කුසල ධර්මවල මුල පිරිසිදු කරන්න කියනවා. මොකද්ද පින්නතුනි කුසල ධර්මවල මුල? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය දුස්චරිතය බැහැර කරලා කාය සුචරිතේ පිහිටන්න ඕනේ. වචී දුස්චරිතය බැහැර කරලා වචී සුචරිතේ පිහිටන්න ඕනේ. මනෝ දුස්චරිතය බැහැර කරලා මනෝ සුචරිතේ තුල පිහිටන්න ඕනේ. ඔන්න කුසලයන්ට මුල. දැන් අපේ පින්නතුන් දන්නවා දැන් කාට හරි අලුතෙන් ගත්ත ඉඩමක ගෙයක් දොරක් හදන්න ඕන නම් එයා ඉස්සෙල්ලාම කරන්න ඕන හොඳට බිම පිරිසිදු කරන්න ඕන. බිම සමතලා කරන්න ඕන. කාණු කපන්න ඕන. ඊළඟ ගලින් ගල අතුරලා පදනම අඩිතාලම හදා ගන්න ඕන. ඒ අඩිතාලම මත තමයි ගේ හදන්නේ. බිත්ති ගොඩ නැගෙන්නේ. අන්නේ අඩිතාලම වගේ තමයි පින්නතුනි නොපිරිහෙන ජීවිතයක් හදාගන්න ඕන නම් ගුණධර්ම හැමදාටම රැකගන්න ඕන නම් සුගතියට යන පාර නොවැහි තියාගන්න ඕන නම් පින්නතුනි කුසල ධර්මයන්ගේ මුල උන කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය තුල තමන් හික්මෙන්න ඕනේ. දැන් අපි බලමු මේ කුසල ධර්මයන්ගේ මුල වුණ කාය සුචරිතය කියන්නේ මොකද්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම කාය සුචරිතය. කුසල ධර්මයන්ගේ මුල. දැන් අපේ පින්නතුන් අහලා ඇති ඔය සතිපට්ඨාන භාවනා. ස්කන්ධ ධාතු ආයතන ආදී විදර්ශනා තියෙනවා, සමත තියෙනවා. මේ ඕනම සමතයක් විදර්ශනාවක් වැඩෙන්න නම් ඔය කුසල මූලයේ තියෙන්න ඕනේ. අඩිතාලමක් නැතුව බිත්ති බැඳීමක් නැහැ වගේ කුසල මූලය උන සීලය නැතුව සතිපට්ඨාන භාවනාවක්වත් වැඩෙන්නේ නැහැ. ඒක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට බලන්න පින්නතුනි අපි අපේ ජීවිතේ පළවෙනිම කුසල මූලය තුල විග්‍රහ කරන කාය සුචරිතේ පිහිටන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් ඉවත් වෙන්න ඕනේ. සොරකමෙන් ඉවත් වෙන්න ඕනේ. තුන්වෙනි එක කාම මිත්‍යාචාරයෙන් ඉවත් වෙන්න ඕනේ. බලන්න ප්‍රාණඝාතයෙන් ඉවත් වෙන්න ඕන, සොරකමෙන් ඉවත් වෙන්න ඕන, කාම මිත්‍යාචාරයෙන් ඉවත් වෙන්න ඕන. එතකොට කාය සුචරිතේ පිහිටපු කෙනෙක්. ඊළඟට තියෙනවා වචී සුචරිතේ කියලා. වචී සුචරිතේ කියන්නේ මුසාබසින් වැළකීම, පරුස බසින් වැළකීම, කේලමින් වැළකීම, කෙලෙස් වැඩෙන වචන වලින් ඉවත් වීම. වචී සුචරිතය. බොරු කීමෙන් වැළකීම, කේලමෙන් වැළකීම, පරුස වචනෙන් වැළකීම, කෙලෙස් වැඩෙන වචන කතා කිරීමෙන් ප්‍රලාපයෙන් වැළකීම. මනෝ සුචරිතය කියන්නේ මොකද්ද? මනසෙහි
හැදුණු බව මනසෙහි සංවරය කියන්නේ මොකද්ද? අවිජ්ජාව. අන්සතු දේවල් වලට ආස නොකරන කෙනෙක් වෙන්න ඕන. අන්සතු දේවල් වලට ආස නොකරන අය. මේ සමහර අය ඉන්නවා යමක් දැක්කම යමෙක් දැක්කම යමක් හෝ යමෙක්. මේ ලස්සන දරුවෙක් හරි වෙන්න පුළුවන්. මේ දැක්කට පස්සේ හිතනවා අනේ ඒ වගේ දරුවෙක් මටත් හිටියනම්. ලස්සන වාහනයක් දැක්කම අනේ අර වගේ වාහනයක් මගේ වුණා නම්. අන්න ඒකට කියන අභිජ්ජාව කියලා. අන්සතු දේවල් වලට ආස කරනවා. ඒ රූපය මගේ වෙනවනම්, ඒ ශබ්දය මගේ වෙනවනම්, ඒ ගන්ධ රස ස්පර්ශ මගේ වෙනවනම්, ඒ ආදරය මගේ වෙනවනම්, ඒවට කියනවා අභිජ්ජාව. අන්සතු දේවල් වලට ආස කිරීම. ඒක දුෂ්චරිතයක්. එතකොට මනෝ සුචරිතය කියන්නේ අන්සතු දේවල් වලට ආස නොකරන කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට තියෙනවා අව්‍යාපාදය. ව්‍යාපාදය තරහවෙන් බැහැර වුණු කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට තියෙනවා මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙලා සම්මා දිට්ඨියේ පිහිටන්න ඕන. කර්මය, කර්මඵලය ආදිය හොඳට අදහන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඔන්න එතකොට හොඳට මේ දේශනාව අහන්න අපේ ලොකු ගැටලුව ගයක් විසඳනවා මේක දේශනා කරගෙන යද්දි. ඒකයි මේක හොඳට අහන්න කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ස්වාමින් වහන්සේ අහන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවදාවත් පිරිහෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද? ගුණ ධර්ම රැකගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොපිරිහි ජීවත් වෙන්න නම් කුසල ධර්මයන්ගේ මුල පිරිසිදු කරන්න ඕන. කුසල ධර්මයන්ගේ මුල මොකද්ද කියලා ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කයෙන් කරන වැරදි වලින් ඉවත් වීම, වචනයෙන් කරන වැරදි වලින් ඉවත් වීම, සිතින් කරන වැරදි වලින් ඉවත් වීම. දැන් අපි බලන්න ඕන පින්නතුනි, ඔය වැරදි 10 තුල මාතින් වෙන වරදක් තියනවද කියලා බලන්න ඕන. ප්‍රාණඝාතයක් මාතින් වෙනවද? එහෙනම් මං පිරිහෙන කෙනෙක් බවට පත් වෙනවා. සොරකමක් මාතින් වර්තමානයේ වෙනවද? කාම මිත්‍යාචාරයක් වර්තමානයේ මා අතින් වෙනවා. එහෙනම් මං පිරිහෙන කෙනෙක්. ඊළඟට මා අතින් බොරු කියවෙනවද? පරුස වචන කියවෙනවද? කේලම් කියවෙනවද? අන් අයගේ කෙලෙස් වැඩෙන ප්‍රලාප කතා වෙනවද? ඔය හතරෙන් එක වරදක් හරි වෙනව නම් පිරිහීමක්මයි. ඊළඟට බලන්න ඕන මම අන්සතු දේවල් වලට ආස කර කර ඉන්න කෙනෙක්ද? මට තරහ යනවද? මම කර්මයේ කර්මඵලයේ අදහන් නැති කෙනෙක්ද? එහෙනම් මම පිරිහෙනවා. ඔය 10න් එකක් හරි තමන්ට දැනෙනව නම් මගේ අතින් වෙනව කියලා අපි හිතුව පරුස වචන කියන එක හරි. නේද? පරුස වචන කියනක හරි තමන්ගේ අතින් සිද්ධ වෙනව නම් තමන් පිරිහෙන්නේ ඒක හේතු වෙනවා. බොරුවක් හරි තමන්ගේ අතින් කියවෙනව නම් පිරිහෙන්න හේතු වෙනවා. යටිහිතින් හරි කාත් එක්ක හරි වෛරෙන් ජීවත් වෙනව නම් පිරිහෙන්න හේතු වෙනවා. ඔය 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 10ම පින්නතුනි වැරදිනේ. වැරදිනේ දේවා. 10ම වැරදි. වැරදි කරන්නේ ඇයි අපි? ඇයි මේ ලෝක සත්‍යයගේ අතින් වැරදි සිද්ධ වෙන්නේ? ඕනම වරදක තියනව පින්නතුනි ආශාදියා. පරුස වචන කීමේ ආස්වාදය මොකද්ද? පරුස වචන කිව්වම අනිත් පැත්තේ කෙනාට මොකද්ද වෙන්නේ? රිදෙනවා. එතකොට මේ පැත්තට සතුටුද නැද්ද? සතුටුයි. පරුස වචන කියන්නේ ආස්වාදයේ පිණිස. තවත් කෙනෙක් රිදවල සතුටු වෙනවා. අන්සතු දේවල් හොරකම් කරන්නේ ඒ අන්සතු දේවල් අරගෙන භුක්ති විඳින්න ආස්වාදයට. ප්‍රාණඝාත කරන්නේ අතට වහන මදුරුවා නමුත් මරන්නේ ඇයි? නේද? අතට වහන මදුරුවා වුණත් මරන්නේ, මරාගත්තොත් මොකද වෙන්නේ යාට? එයාට සතුටක් ඇති වෙනවා. නේද? ඒක මරා ගන්න බැරි වුණොත් තමයි දුකක් ඇති වෙන්නේ. ඒ ප්‍රාණඝාත කරන කෙනෙකුට ඒ වගේ ඕනම වරදක තියෙනවා ආස්වාදයක්. ආදීනවේකුත් නැද්ද? ආස්වාදයේද වැඩි ආදීනවේද වැඩි? ආදීනවය. වස මිශ්‍ර කේක් කෑල්ලක් තියෙනවා.
මේ කේක් කෑල්ල රසවත් අයිසින් තවරපු කේක් කෑල්ල. හැබැයි වස මිශ්‍ර කරලා තියෙන්නේ. මේ ගැන නොදන්න කෙනෙක් වස මිශ්‍ර කේක් කෑල්ල අනුභව කරනවා. ඒ වස මිශ්‍ර කේක් කෑල්ල අනුභව කරද්දී නම් රසයක් දැනෙනවා. අනුභව කරලා විනාඩි 5ක් යද්දි මොකද වෙන්නේ? වස මිශ්‍රනේ නේද? උදරය දන්නල්ලලා ගිනියම් වෙලා නේද මෙයාට මාරාන්තික දුකක් විඳින්න වෙනවා. බලන්න වස මිශ්‍ර කේක් කෑල්ලක් අනුභව කරන කෙනාට ආස්වාදයේ අල්පයි. ආදීනවය දිගු කාලීනයි. ඕනම වරදක ආස්වාදයේ අල්පයි. ආදීනවය දිගු කාලීනයි. හරියට වස මිශ්‍ර කේක් කෑල්ලක් කනෝ වගේ තමයි වරදක් කරනව කියන එක. ආශාදේ අල්පයි ආදීනව දිගු කාලීනයි. ඒ නිසා අපි මොකද කරන්න ඕන? සුළු කාලීන ආශාදයට මුලා වෙලා දිගු කාලීන ආදීනවයක් විඳිනවද? එහෙම නැත්නම් දිගු කාලීන ආදීනවේ දැකලා සුළු කාලීන ආශාදේ අතහරිනවද? නේද? දිගු කාලීන ආදීනවේ දැකලා සුළු කාලීන ආශාදේ අතහරින්න ඕනේ. එතකොට වරදින් අත් මිදෙන්නේ. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? ගැලවෙන්න අමාරු. අපි හිතමු බලවත් පුරුෂයෙක් ඉන්නවා. මේ බලවත් පුරුෂයෙකුට තවත් පුරුෂයෙක් කොහේට හරි තල්ලු කරන්න ඕනේ. බලවත් පුරුෂයෙකුට තවත් පුරුෂයෙක් කොහේට හරි තල්ලු කරන්න ඕනේ. අර තල්ලු කරන්න ඕන පුරුෂයා ඉතාම දුබල කෙනෙක් නම් අර තල්ලු කරන්නට යම් කිසි කෙනෙකුට බලවත් පුරුෂයෙකුට කෙනෙක් තල්ලු කළා දාන්න ඕන. එයා ගොඩාක් අබල දුබල කෙනෙක් නම් අර හැඩි දැඩි පුරුෂයාට ඕන දෙයක් කරන්න පුළුවන්. තල්ලු කරන්නනේ ඕන උසල විසි කරන්න පුළුවන්. අන්නේ වගේ තමා පින්නතුනි සමහර අයට වෙලා තියෙන්නේ. වරද සිද්ධ වෙන වෙලාවට තමන් අර අබල දුබල පුරුෂයා වගේ. අර වරද මහා හැඩි දැඩි පුරුෂයා වගේ. ඒ වරද තමන් ප්‍රාණඝාතයකට අරගෙන යනවා තමන්වත් දන්නේ නැහැ. සොරකමකට අරගෙන යනවා, කාමිත්‍යාචාරයකට අරගෙන යනවා තමන්වත් දන්නේ නැහැ. බලවත් පුරුෂයා, දුබල පුරුෂයා අල්ලලා එහෙට මෙහෙට හොල්ලලා විසිකල දාන වගේ. මේ ලෝක සත්‍යෝ වැරදි කරන්න කැමති නැහැ. ඒත් වරදට පරිසරය හැදෙනකොට පින්නතුනි එයාලම දන්නේ නැහැ. ඒ වරද විසින් එයාලා ඒ වරද සිදුවෙන පැත්තට තල්ලු කළා දානවා. පරුෂ වචන කියන්න කවුරුවත් කැමති නැහැ. ඒත් කේන්ති ගිය වෙලාවට මොකද වෙන්නේ? තමන්වත් දන්නේ නැහැ පරුෂ වචන 3-4ක් කියවෙලා. පස්සේ කල්පනා කරාට වැඩක් නැහැනේ. අස්වැයා පැනලා ගියාට පස්සේ ස්ථාලේ වැහුව කියලා වැඩකුත් නැහැ වගේ. නේද? මේ ලෝක සත්‍යයන්ට වෙලා තියෙන්නේ වරදින් ගැලවෙන්න ඕන. හැබැයි ඒ වරද සිදුවීමට පරිසරය හැදෙද්දී එයාලම දන්නේ නැහැ වරද වෙලා. කොහොමද අපි මේකෙන් ගැලවෙන්නේ? දැන් අපි කතා කළේ කාය දුස්චරිත 3යි, වචී දුස්චරිත 4යි, මනෝ දුස්චරිත 3යි කියලා දස අකුසල කර්මපත ගැන. මේ දස අකුසලෙන් අපි කොහොමද ගැලවෙන්නේ? උදේ කාලේ සතුටින් ඉන්න, දවල් කාලේ සතුටින් ඉන්න, රාත්‍රී කාලේ සතුටින් ඉන්න, කුසලයේ තුල පිරෙහෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න, දස කුසල දස අකුසලයෙන් මිදිලා දස කුසලයේ පිහිටපු කෙනෙක් බවට පත් වෙන්නට අපි මොකද්ද කළ යුත්තේ? ගොඩාක් කරන්න ඕන නැහැ, එකයි කරන්න ඕන. එක දෙයක් කළොත් ඔය 10ෙන්මත් මිදෙන්න පුළුවන්. අපි හිතමු මිදි වැලක මිදි පොකුරක් තියෙනවා. මිදි වැලක මිදි පොකුරක් තියෙනවා. මේ මිදි පොකුර කෙනෙකුට පුළුවන් ගෙඩියෙන් ගෙඩියක් කඩන්න. හැබැයි නුවණ තියෙන කෙනා කරන්නේ නටුවෙන්ම කඩලා ගන්න. මිදි පොකුරක මිදි ගෙඩියෙන් ගෙඩිය කඩන්නත් පුළුවන්. අවශ්‍ය නම් කෙනෙකුට නුවණ තියෙන කෙනෙකුට නටුවෙන්ම කඩලා දාන්න පුළුවන් මේ මිදි පොකුර. අන්නේ වගේ දස අකුසල කර්ම කියන්නේ වැරදි 10ක්.
ඒ වරදෙන් ඒ වැරදි 10 ඕනනම් කෙනෙකුට එකින් එක ජීවිතේ නිවැරදි භාවයකට අරගෙන යන්නත් පුළුවන්. හැබැයි නුවණ තියෙන සමහර අයට පුළුවන් ඔය 10ම එක කුසලයක් වඩලා ජීවිතෙන් ඉවත් කරගන්න. වැරදි 10ෙන්ම අත්මිදෙන්න පුළුවන් එක කුසලයක් වඩලා. මොකද්ද එකම කුසලය? මෛත්‍රිය පිළිතුර. මෛත්‍රිය කියන මෙත්සිත කියන කුසලය වර්ධනය කරලා කෙනෙකුට පුළුවන් දස අකුසලයෙන්ම ගැලවෙන්න. අපි බලමු කොහොමද මෛත්‍රිය වඩපු කෙනෙක්ගේ අතින් ඔය වැරදි 10ම බැහැර වෙන්නේ කොහොමද කියලා. ඒක හරිම පහසු දෙයක්. වරදින් වර්ධනි වැරදි වෙන්න දෙයක් නැහැ. මෛත්‍රී කුසලය වැඩුවොත් ඔය වැරදි 10ෙන්මත් මිදෙනවා. හරියට මිදු පොකුර එක නටුවෙන් කඩලා ගන්නවා. අපි ඉස්සෙල්ලාම බලමු පින්නතුනි මෛත්‍රිය කියන්නේ මොකද්ද? මොකද්ද මෙත්සිත කියලා කියන්නේ? මෛත්‍රිය කියන්නේ මෙත්සිත කියන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සියලු සත්‍යයන් විෂයෙහි තමන්ගේ ජීවිතයේ ඇතිවෙන හිතවත් බව. මෛත්‍රිය කියලා කියන්නේ සියලු සත්‍යයන් විශේෂෙහි තමන්ගේ හිතේ ඇතිවෙන හිතමිතුර බව, හිතවත් බව. දැන් සාමාන්‍ය කෙනෙකුට සියලු සත්‍යයන් කෙරෙහි මිත්‍රයක් මේ මෛත්‍රියක් තියනවද? නැහැ. දරුවන් කෙරෙහි මෛත්‍රිය තියෙන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට අම්මා තාත්තා ගැන මෛත්‍රියක් තියෙන්න පුළුවන්. මේ තමන්ගේ සමහර ඥාතීන් ගැන මෛත්‍රිය තියෙන්න පුළුවන්. සමහර යාළුවන් ගැන මෛත්‍රිය තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එන්නේ ඒ මෛත්‍රිය සීමිත පිරිසකට විතරක් භාවිතා වෙන මෛත්‍රිය සියලු සත්වයන් කෙරෙහි වර්ධනය කරන්න පුළුවන් වුණොත් අර වැරදි 10ෙන්ම අයින් වෙන්න පුළුවන්. ඒ මෛත්‍රිය කියන කුසල හිතට පුළුවන් ඕනම වරදකින් කෙනෙක් මුදව ගන්න. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට අපි උත්සාහ කරන්න ඕන සීමිත පිරිසකට මේ වර්ධනය වෙලා තියෙන මෛත්‍රිය සියලු සත්වයන් කෙරෙහි පතුරන්න. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මානසම් භාවේ අපරිමාණ. එකම දරුවෙක්ින් අම්ම කෙනෙකුට ඒ දරුවා ගැන තියෙන පුදුමාකාර හැඟීමක්. අන්න ඒ වගේ හැඟීමක් සියලු සත්වයන් කෙරෙහි ඇති කර ගන්න කියනවා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණාව. එකම දරුවෙක්ින් අම්මෙකුට ඒ දරුවා ගැන තියෙන පුදුමාකාර හැඟීමක් නේ. දරුවට දුකක් වෙනවට කැමති නැහැ. දරුවට කරදරයක් වෙනවට කැමති නැහැ. දරුවට කවරුවක් නිඳා කරනවට කැමති නැහැ. හැමතිස්සෙම එකම දරුවෙක්ින් අම්මගේ හැඟීම තමයි දරුවට යහපතක්ම වෙන්න ඕන, යහපතක්ම වෙන්න ඕන, දයහපතක්. අන්න ඒ වගේ මෛත්‍රියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් ළඟට එන මැසි මදුරුවා ගැන පවා ඇති කරගන්න කියලා. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම ජීවත් වෙන්න ආසයි පින්නතුනි. දැන් සාමාන්‍යයෙන් ඔළුවේ ඉන්න උකුණ කියන සතා ගත්තා. ඒ උකුණ අල්ලන්න යද්දී ඒ උකුණ මොකද කරන්නේ? කෙස් ගස් අස්සේ මොකද කරන්නේ? හැංගෙනවා. එයාට ඒ ජීවිතේ වටිනවා අපට වගේම. නේද? අපට කවුරු හරි ගහන්න බලවත් කෙනෙක් පස්සෙන් පැන්නුවොත් හා ගහන්න කියලා අපි නතර වෙලා ඉඳිද දුවයිද? අපි දුවනවා. ඇයි? අපිට අපේ ජීවිතේ වටිනවා. අපිට අපේ ජීවිතේ රැක ගන්න ඕනේ. උකුණටත් එහෙමයි. එයාටත් එයාගේ ජීවිතේ ගුඩාරියක් වටිනවා. ඒ නිසා කවාගෙන් හරි කරදරයක් වෙන්න හදනකොටනේ පින්නතුන්ගේ ඇඟිලි කෙස් අතරින් යනකොට මොකද කරන්නේ? ඒ සතා දුවල දුවල ගිහිල්ලා කෙස් අස්සෙම හැංගෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ වගේ පුංචි සතුන්ට පවා එකම දරුවෙක්ින් අම්ම කෙනෙක් ඒ දරුවට මෛත්‍රියෙන් සලකන්නේ යම්සේද ඒ ආකාරයට අර පුංචි සතාටත් මෛත්‍රියෙන් සලකන්න ඕනේ.
එත තලල පොඩි කරලා දාන්න නැතුව මරලා දාන්න නැතුව අඩුම ගානේ බාහිර පරිසරයටවත් ඒ සතා අතහැරලා දාන්න ඕනේ නේද සමහර අය ඉන්න උකුණන්ගේ විතරෙම හමුණාට පස්සේ මොකද කරන්නේ සූරල අරගෙන 10ක් විතර නියපොත් උඩ දාලා මොකද කරන්නේ තලනවා පැත්තකට විසි කරන්න බැරිද හිතර මදි ඒක තලන්න ඕන නේද අර උකුණා නියපොතු දෙක හතර ලිස්සද්දි නේද ගානට බැලන්ස් එකේ තියලා තලනවා හිතන්නකෝ එතන තියෙන්නේ හිතක් සහ කයක් උකුණටත් දැනෙනවා ඒ කියන්නේ හිතක් තියෙනවා එතන රූපයක් තියෙනවා ඒ කියන්නේ කයක් තියෙනවා මදුරුවා කියන්නේත් එහෙමයි හිතක් සහ කයක් පරමාර්ථ වශයෙන් පංචස්කන්ධයක් නාම රූප ධර්ම ටිකක් අපි වගේමයි අපිත් හිතක් සහ කයක් තියෙනයිනේ ඒ වගේමයි තමන් ළඟට එන මදුරුවා කියන්නේ හිසේ දුවන උකුණා කියන්නේ. එතකොට එයාලත් පින්නතුනේ එයාලගේ ජීවිතයට ආදරය කරනවා ජීවත් වෙන්න ආසයි මැරෙන්න කැමති නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්. ඒ දරුවා කෙරෙහි යම් මෛත්‍රියක්ද ලෙන්ගතුකමක්ද තියෙන්නේ අන්න ඒ වගේ ලෙන්ගතුකමක් කුරා කුහුඹුවා ගින්දලා පෙනෙන නොපෙනෙන සියලුම සත්‍යයන් කෙරෙහි පතුරන් අපි පුරුදු කරන්න ඕනේ. මෛත්‍රිය කියන්නේ පුරුදු කළ යුතු එකක්. සාමාන්‍ය ජීවිතේ. මේ මෛත්‍රියෙන් කතා කරන විදිය අපි ඉගෙන ගන්න ඕනේ. දැන් අපි මෙහෙම හිතමු. ඔන්න Tamanට Taman එක්ක එකට ඉන්න කෙනෙක්ගේ වරදක් දැනගන්න ලැබෙනවා. Tamanට Taman එක්ක එකට ඉන්න කෙනෙක්ගේ වරදක් දැනගන්න ලැබෙනවා නැත්තම් වරදක් දකින්නවා. ඉතින් ගොඩාක් අය මොකද කරන්නේ? ඒ වරද දකිද්දිම කෑ ගහනවා. ඔය මොකද්ද කළේ නේද? ඇයි ඔහොම කරන්නේ? බලන්න මේ ලෝකේ බොහෝ අය කරන්නේ කෙනෙක්ගේ වරදක් දුටු දැන කෑ ගහනවා. ඒක මෛත්‍රියද? මෛත්‍රී සහගත කෙනා අනිත් අයගේ වැරදි පෙන්වන්න නැතුව ඉන්න ති කෙනෙක් නෙවෙයි. මෛත්‍රී සහගත කෙනත් අනිත් අයගේ වැරදි යාලට පෙන්වලා දෙනවා. හැබැයි මෛත්‍රී සහගත ක්‍රමවේදයක් තියෙනවා යාට. අපි ඒව දැනගන්න ඕනනේ. දැන් ගිහි ජීවිත ගත කරද්දී පින්නතුන්ට පින්නතුන්ගේ සමීපතම අයගේ කොච්චර වැරදි පේනවද නේ? දූල පුතාලගේ වැරදි, අම්මා තාත්තගේ වැරදි, ආච්චි සීයාගේ වැරදි, ස්වාමියා භාර්යාගේ වැරදි. ඉතින් ගොඩාක් අය ඒ වැරදි දුටු තැනදී ආවේගශීලී වීම නිසා බොහෝ කාලයක් එයාලගේ චිත්තසංතානවලට දුක් ඇති වෙනවා. සමගියට හානි වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවන කෙනෙක් නම් එයා තවත් කෙනෙක්ගේ වරදක් දැක්කම එයා ඉස්සෙල්ලාම කල්පනා කරනවා මෙතන ස්ථානයේද අස්ථානයේද කියලා. ඒ මොකද්ද? බලනවා මෙයාට මේ වරද පෙන්වන්න සුදුසු වෙලාවද සුදුසු තැනද. දැන් සමහර අවස්ථා තියෙනවා ඥාතීන් මැද තමයි ඉන්නේ. නේද අපි කවුරුත් කැමති නෑනේ පිරිස් මැද අපේ වැරදි පෙන්වනවට. කැමතිද? පිරිසක් ඉන්න තැන තමන්ගේ වරදක් කවුරු හරි කියනවට කැමතිද අපි? අපි කැමති නෑ. අන්න බලන්න. එහෙනම් තවත් කෙනෙක්ගේ වරදක් අපි පිරිසක් මැද කිව්වොත් එයාට මහා ලැජ්ජාවක්. එතකොට මෛත්‍රිය හොඳට පුරුදු කරපු කෙනා බලනවා හරි මෙයා ගාව මේ වරද තියෙනව තමයි. හැබැයි මේක මෙයාට පෙන්වන්න සුදුසු ස්ථානයක්ද මේ? ස්ථානේ අස්ථානේ බලනවා. ආ මෙතන පිරිසක් ඉන්නේ. එහෙනම් මේක කියන්න හොඳ නැහැ පිරිස මැද. මෙයාගේ ආත්ම ගෞරවයට හානියක් වෙනවා. ඊළඟට බලනවා වෙලාව නොවෙලාව. අපි හිතමු ඔන්න ගෙදරක ඉන්න ස්වාමි දියණියෙකුට මහත්තයාගේ වරදක් අහු වෙනවා. දැන් මහත්තයා දවස් 30ෙම මහන්සි වෙලා ගෙදරට ඇතුල් වෙනකොටම ඒ වරද කිව්වොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක්. මේ වෙලාව අවෙලාව බලන්න ඕනේ. ස්ථාන අස්ථාන විතරක් නෙමෙයි. يعني පිරිසක් ඉන්නවද නැද්ද කියලා විතරක් නෙමෙයි. ඒ වරද කියන සුදුසු වෙලාවක්ද? මෙයාගේ මනස සංසුන් වෙලාවක්ද? නේද අපේ තුම අම්ම කෙනෙක් ගෙදර උදේ ඉඳලා රෑ වෙනකම්ම නේද වැඩ කරලා හොඳට මෙහෙම බත් වෙලා ඉන්නේ.
වැඩ ඇරිලෙන මහත්තයා ගෙට ඇතුල් වෙනකොටම මොනවා හරි වරදක් කියාගෙන ආවොත් මොකද වෙන්නේ? නේද? ගොඩාක් ජීවිතවල ප්‍රශ්න ඇති වෙන්නේ ඕ වගේ දේවල් නිසා නේද? තැනක් නොතැනක් වෙලාවක් අවෙලාවක් බලන්නේ නැතුව මොකද කරන්නේ? අන්න ඒක වැරදි වලට චෝදනා කරනවා. නේද? එතකොට මොකද වෙන්නේ? හිත බිඳෙනවා. මේ දිගු කාලීන මිත්‍රත්වයක් බිඳෙන්න වචන 100ක් ඕනේ නැහැ. එක වචනයක් ඇති. ආවේගශීලීව පිට කරන. දිගු කාලීන මිත්‍රත්වයක් බිඳිලා යන්න වචන 100ක් ඕනේ නැහැ. එක වචනයක් ඇති. එහෙම අත්දැකීම් නැද්ද? Taman එක ගොඩාක් හොඳ හිතවත්කම් තිබුණු සමහර අය කියපු එක වචන නිසා Tamanගේ හිතේ බිඳීමක් ඇති වුණා. එතකොට තවත් කෙනෙක්ගේ වරදක් දැක්කම මෛත්‍රී සහගතය ඉස්සෙල්ලාම බලනවා ස්ථානය අස්ථානය. يعني මේක පිරිසක් ඉන්න තැනද මෙයා නැත්තම් තනි වෙච්ච වෙලාවක්. ඊළඟ බලන තනි වුණත් මෙයාට මේක කියන්න සුදුසුද මේ වෙලාව? මෙයාගේ මානසිකත්වයේ තත්ත්වය කොහොමද? අන්න බලන්න. ඊළඟට මෙයා තුන්වෙනි කාරණා තමයි දේශ හිතින් නෙවෙයි මෛත්‍රී සහගත හිතින්මයි වරද පෙන්වන්නේ යන්නේ. මෛත්‍රී සහගත අය තවත් කෙනෙකුට වරදක් පෙන්වන්න යන්නේ දේශ හිතින් නෙමෙයි. මෛත්‍රිය හිතේ හදාගෙනමයි. ගොඩාක් ආදරය කරන අම්ම කෙනෙක් ඒ පුතාට වරදක් පෙන්වන්නේ යම්සේද? ඒ වගේ අන් අයගේ වරදි දැක්කම ඒ වරද පෙන්වන්නේ යන්නේ දේශ හිතින් නෙමෙයි මෛත්‍රී හිතින්. ඊළඟට ඒ වරද කියන්නේ දේශ සහගත වචන වලින් නෙවෙයි මෘදු මොලොක් වචන වලින්. එතකොට බලන්න ස්ථානයේ අස්ථානයේ බලනවා. පිරිසක් මැදද තනියමද? පිරිස මැද නම් කියන්නේ. වෙලාව අවෙලාව බලනවා. තනියම හිටියත් මෙයාගේ මානසිකත්වය හොඳ වෙලාවක්ද? මෙයා පීඩනයක ඉන්නව නම් කියන්නේ. ඊළඟට තුන්වෙනි එක තමයි දේශ හිතින් නෙවෙයි වරද කියන්නේ යන්නේ මෛත්‍රී සහගත හිතින්. ඊළඟට ඒ වරද කියන පාවිච්චි කරන වචන දේශ සහගත වචන නෙවෙයි මෛත්‍රී සහගත වචන. අන්න ඒ විදියට තමයි පින්නතුනේ මෛත්‍රී සහගත කෙනෙක් තමන් ගෙවන පෞල් ජීවිතය තුල දීපවා තවත් කෙනෙක්ගේ වරදක් ප්‍රකාශ කරන්නේ. එතකොට ප්‍රශ්න ඇති වෙන්නේ ස්ථානේ අස්ථානේ බලලා වේලාව වේලාව බලලා මෛත්‍රී හිතින් මුදුමල වචන වල. එතකොට පැදකුණු කරලා තමයි ඒ අවවාදේ ගන්නෙ. හැබැයි දුටු තැන ගරහන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අරයත් ගරහන්න පටන් ගන්නවා. මේ පුංචි දෙයක් අපි සිහිපත් කළේ මෛත්‍රී සහගත කෙනෙක්ගේ ලක්ෂණ. ඊළඟට බලන්න පින්නතුනි මෛත්‍රී සහගත කෙනෙක් කවදාවත් තමන් ළඟට එන කෙනාගේ අඩුපාඩු කියන්නේ. දැන් බලන්න සමහර අය ළඟට ගියාට පස්සේ පින්නතුන්ට අත්දැකීම් ඇති ඇදිලා වගේ කියනවා. හරිද? කළු වෙලා වගේ කියනවා. හරිද? දුකෙන් වගේ කියනවා. එපා කරපු කතා කියනවද නැද්ද? මේ සමහර අය ළඟට තමන් ගියාම කාලෙකින් හමු වුණාම හිත සතුටු වෙන කිසියම්ම දෙයක් කියන්නේ. ඉන්නේ දුකේ නම් තවත් දුකට වැටෙන කතාවමයි කියන්නේ. ඇයි මෛත්‍රියක් නැහැ යාළුවා? අපි ළඟට එන කෙනා වචනෙන් සතුටු කරන්න ඕනේ. එයාගේ අඩුවක් ඇත්තටම පේන්න තියෙනවා නම් ඒ අඩුව නොකිය ඉන්නවා. නේද? ඇත්තටම කෙට්ටු වෙලා කියලා අපි ඒ කියන්නේ නැහැ. ඇයි? දැන් තමන් ඉතාලම කෙට්ටු වෙලා කුස වෙලා ඇදලා ගිහිල්ලා කියලා යමෙක් කිව්වොත් මොකද වෙන්නේ? ඕක අරන් ගෙදර යනවනේ. ගෙදර ගිහිල්ලා කන්නඩියෙන් බලන කීමේක ඇත්තද කියලා. හරිද? කවුරුත් කැමති නෑ අඩුපාඩු අහන්න. මෛත්‍රී සහගත අය පින්නතුනි තවත් කෙනෙක් හමු වුණාම එයාගේ අඩුපාඩු කියන්නේ නෑ. එයා සතුටු වෙන දෙයක් කියන්නේ. ඒක තමන්ගේ දරුවන්ට වෙන්න පුළුවන්, සාමියාට වෙන්න පුළුවන්, භාර්යාවට වෙන්න පුළුවන්, අම්මා තාත්තට වෙන්න පුළුවන්. ගොඩාක් කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනේ. ජීවිතයක් සාර්ථක කරගන්නවා කියද්දි ගොඩාක් කල්පනාවෙන් පිටකරන වචන මෛත්‍රී සහගත වෙන්න ඕනේ.
සිදු කරන ක්‍රියා මෛත්‍රී සහගත වෙන්න ඕනේ. පාවිච්චි කරන සිතුවිලි මෛත්‍රී සහගත වෙන්න ඕනේ. ගොඩාක් කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනේ. ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අන්නේ වගේ පින්නතුනි බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අකුසල ධර්ම 10න්ම දස අකුසල කර්ම පතවලින්ම තමන්ට ගැලවෙන්න පුළුවන් ලස්සන ක්‍රමවේදයක් කියලා මෛත්‍රී සිත පුරුදු කිරීම වර්ධනය කිරීම. එදිනෙදා ජීවිතයේ ඔය විදියට කතා බහේදී මෛත්‍රිය පුරුදු පුහුණු කරන ගමන් මෛත්‍රී භාවනාවක් කරන්න ඕනේ. මෛත්‍රිය සම්බන්ධ බණ අහන්න ඕනේ. මෛත්‍රිය සම්බන්ධ පොතපත කියවන්න ඕනේ. මෙන්න මේ වගේ කරුණු කාරණා රාශියක් නිසා මෙයාගේ ජීවිතේ මෛත්‍රිය ගොඩාක් බලවත් වෙනවා. ඒ ගොඩාක් බලවත් වූ මෛත්‍රියක් තියෙන කෙනාගේ අතින් ප්‍රාණඝාත වෙන්නේ නැහැ. ඇයි? තමන්ගේ ළඟට එන මැස්ස මදුරුවා ගැනත් මෙයාට ලොකෝ මෛත්‍රියක් තියෙනවා. මේ වගේ ප්‍රබල මෛත්‍රියක් තියෙන කෙනාගේ අතින් සොරකම වෙන්නේ නැහැ. ඇයි සොරකම වෙන්නේ නැත්තේ? මෙයා දන්නවා මෙයාගේ දේ මම ගත්තොත් මෙයාට දුකක්. මෛත්‍රී සහගත කෙනාට එහෙම දුකක් දෙන්න බෑනේ. ඒ නිසා එයා හිඟමනට වැටුණත් හොරකම් කරන්නේ නැහැ. ඇයි? හොරකම් කරලා ගන්න දේ අයිතිකාරයාට ලොකු දුකක් පීඩාවක් ඇති කරනවා කියලා මෙයා දන්නවා. ඊළඟට මෛත්‍රී සහගත අය කාමයේ වර්ධවය හැසිරෙන්නේ නැහැ. ඇයි? තමන්ගේ කාම මිත්‍යාචාරය නිසා තමන්ගේ සාමියා හරි භාර්යාව හරි දුකටපත් වෙනවා. තමන්ගේ කාම මිත්‍යාචාරයට පාවිච්චි කරන කෙනත් දුකටපත් වෙනවා. ඒ පැත්තත් ඇවිලෙන මේ පැත්තත් ඇවිලෙන ක්‍රියා තමයි කාම මිත්‍යාචාරය. මෙයා ගොඩාක් මෛත්‍රී සහගත කෙනෙක් නිසා කොහොම හරි හිත පාලනය කරගන්නවා. ඊළඟ මෛත්‍රී සහගත අය බොරු කියන්නේ. ඇයි? බොරු කියනවා කියන්නේ තවත් කෙනෙක් රවට්ටනවා කියන එකනේ. අම්ම කෙනෙකුට දරුවෙක් රවට්ටන්න බෑනේ නේද? අම්ම එකම දරුවෙක් ඉන්න අම්මෙකුට දරුව රවට්ටලා දුක් දෙන්න බෑනේ. අන්න ඒ වගේ මෛත්‍රිය ප්‍රබලව වර්ධනය කරපු අයට පින්නතුනි අනිත් අය රවට්ටලා දුක් දෙන්න බෑ. සත්‍යවාදී වෙනවා. ඊළඟ මෛත්‍රී සහගත අයට පරුෂ වචන කියන්න බෑ. මෙයාලා දන්නවා මේ පිට කරන වචන වලින් අරහිත දුකටපත් වෙනවා. ඊළඟ මෛත්‍රී සහගත අයට සමගියෙන් ඉන්න දෙන්නේ බිඳවන්න හිතෙන්නේ නැහැ. මෛත්‍රී සහගත අයට සමගියෙන් ඉන්න දෙන්නේ බිඳවන්න හිතෙන්නේ නැහැ. එයාලා හැමතිස්සෙම උත්සාහ කරන්නේ තව තවත් සමගි කරවන්නමයි. ඊළඟ මෛත්‍රී සහගත අය කවදාවත් තවත් කෙනෙකුගේ කෙලෙස් වැඩෙන කතා කියන්නේ නැහැ. අනිත් අයගේ රාගය ඇවිස්සෙන, ද්වේෂය ඇවිස්සෙන, මෝහය ඇවිස්සෙන කතා කියන්නේ නැහැ. ඇයි? මෙයා දන්නවා කෙලෙස් ධර්ම කියන ඒවා මොනතරම් තැවිලි දැවිලි සහගතද කියලා. ඊළඟ මෛත්‍රී සහගත අය කවදාවත් පින්නතුනි මෛත්‍රිය හොඳට වර්ධනය කරගත්ත අය, මෛත්‍රී සමාධිය කරා ගියපු අයගේ හිතේ අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි යටපත් වෙනවා. මෛත්‍රී සමාධියකට ගියොත් ඒ වගේ පින්නතුනි දස අකුසල කර්මයෙන්ම ගැලවෙන්න පුළුවන් එක කුසලයක් වඩලා. මොකක්ද ඒ කුසලය? මෛත්‍රිය. ඒ නිසා මේ මෛත්‍රිය ගැන ගොඩාක් හොයන්න ඕනේ නේද? මේ ජීවිතේ ජංගම දුරකථනේ අරගෙන හොයන්න ඇති දෙයක් නැහැ නේද? ජංගම දුරකථන අතර ගත්තම ඉන්දියාවේ වෙන දේවල්, ඇමරිකාවේ වෙන දේවල්, අරහෙ වෙන දේවල් නේද? ඔන්න ඔය අතරේ හොයන්න තමන්ගේ ජීවිතේ සියලු වැරදි වලින් අත් මිදෙන්නට හේතු වෙන මෛත්‍රිය කියන ගුණය වර්ධනය කරගන්න කාරණා හොයන්න, බණ හොයන්න, ඒ වහන්න නේද? ඒ එහෙම තමන්ගේ ජීවිතේ සියලු වර්ධින් අත් මිදෙන මෛත්‍රිය වර්ධනය කරගන්න පුළුවන් වුණොත් අන්න උදේ කාලේ, දිවා කාලේ, රාත්‍රී කාලේ සතුටෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි දේශනා කළේ සුප්ප බුද්ධං පබුජ්ජන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාචරත්තෝච නිච්ඡං ධම්මගතා සති. යම් කිසි කෙනෙක් මෛත්‍රිය කියන ගුණධර්මය තමන්ගේ ජීවිතේ වර්ධනය කරගත්තොත් සියලුම වැරදි වලින් අත් මිදෙනවා. ඒ වැරදි වලින් අත් මිදීම නිසා එයාට වරදින් අත් මිදීමේ සතුට උදේ දිවා රාත්‍රී
තියෙනවා. ඉතින් හැම දෙනාටම මේ උතුම් දහම් අනුශාසනාව පින්නතුන්ගේ ජීවිතවල තියෙන ගුණවන්තකම් සීලය තව තවත් වැඩි දියුණු කරගන්නටම උපකාරක ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද දවසේ දහම් දේශනාව සඳහා බොහෝම සද්ධාවෙන් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ සමගි මාවත ජයන්තිපුර කුරුණෑගල පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්යණී කමලා දිසානායක මහත්මියගේ 2023 හත්වැනි මාසේ 9 වන දිනයේ දෙන උපන්දිනය නිමිති කරගෙන කියලා සිහිපත් කරනවා. ඉතින් පළමුවෙන්ම පින්නතුනි ඒ උපන්දිනයේ සමරන කමලා දිසානායක මහත්මියට මේ ධර්ම දානමය පින්කම තුලින් මේ ලෝකේ දහස් සංඛ්‍යාත පිරිසකට ධර්ම ශ්‍රවණයට අවශ්‍ය පරිසරය සකස් කර දීම තුල මතුණු උදාර පුණ්‍ය ශක්තිය හේතු වන එතුමියට කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිහිපත් කරනවා රෝගාතුරව සිටින R.M. ප්‍රේමදාස ස්වාමිපුතුණුවන්ට නිරෝගී බව ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් එතුමාටත් මේ උදාර පුණ්‍ය කර්මයේ අනුහසින් කායික මානසික සුවපත් භාවය ලැබිලා බොහෝ කාලයක් ආයුරාරෝග්‍ය සම්පත්ති ලැබෙන්නත් මේ උතුම් පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙපාර්ශවයේම මියගිය දෙමාපිය සහෝදර සහෝදරියන්ට මේ උදාර පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන දෙපාර්ශවයේම සහෝදර සහෝදරියන් දූ දරුවන් මුණුබිරියන් මුණුබුර මිනිබිරියන් ඇතුළු ඥාතීන්ටත් ප්‍රදේශවාසීන්ටත් රටවාසීන්ට සහ ලෝකවාසී හැම දෙනාටම මේ පින්කමේ අසිරියෙන් සිතක් ශාන්තියක් සනසීලක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම දේශනා කරන්න යෙදුණු අපට දිදුල මාධ්‍ය ජාලයේ සභාපති නම කියන්න අවසරයි මාලිගාවිල අස්සජි මාහිමිපාණන් වහන්සේ ඇතුළු දිදුලු මාධ්‍ය ජාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම මේ උදාර පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුන් අවසාන වශයෙන් මේ මතු කරගත් උදාර පුණ්‍ය ශක්තිය මේ පින්නතුන් හැම දෙනාටම තියෙනා වූ දුක් කරදර ජීවිතවලින් බැහැර වෙලා හැම මොහොතකදීම ඉතාම සැනසිරිදායක ජීවිත ගත කරන්නට හේතු වෙන උතුම් පින්කමක් වේවා. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා නිවී සැනෙහි වදාළ ශාන්ත ලක්ෂණ නිවණින්ම සැනසෙන්නට මේ පින පාරමී ධර්මයක්ද වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. එසේනම් සුපින්නතුනි මේ මොහොතේදී සැදැහැති දායකත්වයන් ගැන කටයුතු කරනු ලබන පින්වත් ඇත්තන්ට ඉතාමත්ම ගෞරවයෙන් සහ ඕනෑකමින් සිහිපත් කරනවා. පින්වතුනි ඔබ විසින් සූදානම් කරගන්ට යෙදුනා වූ යෂ්ට පරිස්කාරවල දවුලන් පින්වත් දේශකයන් වහන්සේට පිළිගැන්වීම සඳහා මේ අවස්ථාව බවට පත් කරගන්නා හැටියට සාදු සාදු සාදු. සුපින්නතුනි මේ උතුම් ධර්ම දේශනාව දේශනා කරන ලද පින්වත් ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාවේ පින්කම් බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පන්නිය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම ධර්ම දේශනාවට සැදැහැති දායකත්වය ලබා දුන් පින්වත් පිරිසකට ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සෑම සිල් දෙනාටමත් තුනුරුවනේ අනන්ත වූ සූවිසි ගුණානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පන්නියම ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.